ඔයාල සියලු දෙනාටම ජීවිතය ආපස්සට පොඩ්ඩක් නැවතිලා බලන්න අනුශාසනාවක් ලැබෙන. ඒ තමයි සමහර අය අපිට කියනවා හැමදේම වෙන්නේ හොඳට කියලා. හැමදේම වෙන්නේ හොඳට කියලා. දැන් මමත් ඕක අහලා ඔකට කි කතන්දර තියෙනවා හැමදේම වෙන්නේ හොඳට කියලා. ඉතින් ඒවත් අහලා ඉතින් අපේ ජීවිතේ කරුණු ගලපලා බලලා අපිටත් වෙලාවට හිතලා තියෙනවා හැමදේම වෙන්නේ හොඳට කියලා. නමුත් ධර්මයේ එතකොට මේකෙන් වැදගත්ම දේ අපිට සහ අපිට තියෙන අත්දැකීම් වලට වඩා සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ අදහස. අදහස කියන්නේ බුදුරජාන් වහන්සේ ලෝකේ දකින්න විදිය. ඒකනේ සත්‍ය. බුදුරජාන් වහන්සේ තමයි සත්‍ය නාම. නහන්සේ තමයි සත්‍ය දන්න කෙනා, සත්‍ය දකින්න කෙනා, සත්‍ය ප්‍රකාශ කරන කෙනා. මේ ලෝකේ වචන මාත්‍රයකින්වත් අන් අය මුලා නොකරපු කෙනා. මම මේ ලෝකයා කෙරෙහි මහා කරුණාවක් තියෙන උත්තමයා. මේ ලෝක සත්වයාගේ සැප කැමති කෙනා. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී කොයි වගේ දෙයක්ද දේශනා කරන්න ඇත්තේ? හැමදේම වෙන්නේ හොඳටද? මේ ධර්ම දේශනාවෙන් මම අපේක්ෂා කරන්නේ මේ සෑම ජීවිතයේ මුහුණ දෙන සෑම දෙයකදීම ප්‍රබල වෙන්නේ මනස. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. මනස තමයි ප්‍රබල. ප්‍රශ්න වලට මුහුණ දීමේදී කඩා වැටෙන ඇඟ නෙවෙයි හිත. මේ ඇඟ ලෙඩවිවි වයසටියවි මේ ඇඟ යනවා, දිර දිරා යනවා. මේ ප්‍රශ්න වලදී අහසෙන් පොළොවට කඩාගෙන වැටෙන්නේ හිත. ඒ වගේ මහ මෙරක් වගේ ඉන්න හැම ප්‍රශ්න ටිකක්ම දරාගෙන ඉන්නේ මොකෙන්ද? හිතෙන්. ඒ නිසා ප්‍රශ්න වලට මුහුණ දීමේදී හිතයි හය කරගන්න ඕන. අන්නේ හිතක් ශක්තිමත් කරන්න ඖෂධයක් මේ බණ ටිකෙන් තියෙනවා. හිතක් ශක්තිමත් කරගන්න ඖෂධයක්. ඉතින් මේක මේ උපමාවෙන් තේරුම් ගන්න කතාවක්. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙරුම් පුරණ සංසාරේ මහ බෝධිසත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච සිද්ධියක් ඇසුරින් හැමදේම වෙන්නේ හොඳටද කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. මහ බෝධිසත්වයෝ අතීතයේ ඉපදුණු ජීවිතයක්. එකල හිටපු මහ රජතුමාට මේ දඹදිව බලනැස් නුවර ඒ රජතුමාට හිටියා කඩුවක ගඳ සුවඳින් කඩුව පාවිච්චි කරන කෙනාට සුභ වෙනවද අසුභ වෙනවද කියලා නිමිති කියන්න පුළුවන් බමුණෙක් හිටියා. නිසා රජතුමාට මාලිගාවට කම්මල් වලින් කඩු අරගෙන ආවට පස්සේ ඒක සේනාවට දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ අර කඩුවල නිමිති කියන කෙනාගෙන් සාත්තරය අහලා. ඉතින් එයා ඒක බලලා කඩුව ඉඹිනවා. කඩුව ඉඹලා ඒකෙන් එන ගඳ සුවඳින් කියනවා මේ කඩුව පරිභෝග කරන කෙනාට හොඳක් වෙනවද නරකක් වෙනවද කියලා. මේ ලෝකේ තියෙන සාස්තර. හැබැයි කාලයක් යනකොට මේ බමුණා ආල්ලස් වලට යට වුණා. කොයින් හරි කම්මලකින් හරි කඩු වෙලෙන් දෝ ටිකක් රජතුමා ගාවට කඩු කියන්න කලින් හිමීට පුරෝහිතෙ ගෙදෙට්ට ගිහිල්ලා කුට්ටිය දෙනවා. කහවණු පොදියක් දෙනවා. ඒ කඩු ඔක්කොම මංගල සම්මතයි. යම් තැනකින් ලැබු නැද්ද Tamanට මේ ගතමනාව? ඒ කඩු රණින් රිදීෙන් මැණික් ඔබලා ජීවන් කළා හැදුවත් අසුබයි. ඉතින් මේක ගැන කම්මල්කාරයෝ පුදුම අමනාපයෙන් හිටියර බමුණ ගැන. මේක නිසා අපිට වෙන දේ කියන. හොඳ කට්ට කම්මල්කාරය කිරියා. මෙයා හැදුවත් තියුණු ආයුධයක් කඩුවක්. ඊළඟට සියුම් මුවහත තිබ්බා. තියලා අර කඩුවේ මෙයා ඉතාමත් සියුම් විදිහට කඩුවේ මුවහතේ අධික සැර තියෙන මිරිස් වර්ගයක් ආලේප කළා. මිරිස් කුඩු ආලේප කළා සියුම්ම අඹරපු. ඒ වගේම කඩුව අතිශයින් මුවහත්. මෙයා අල්ලස් නොදී මාලිගාවට කඩුව අරගෙන ගියා. රජතුමා මංගල මේ කඩුවල මංගල ලකුණු කියන නිමිති සාස්ත්‍ර කියන බමුණට එන්න කිව්වා. ඊට පස්සේ ඒ බමුණ ඉතින් අර කඩුවට ඉඹලා දැන් මේකේ මංගල මේ සුබයිද අසුබයිද කියලා කියන්න ඉඹිනකොට නහය ඒ පැත්තට ගන්නකොටම සැර ආවා. නමුත් අර පරණ පුරුද්දටනේ ආයේ නහය එතනින් ඉවත් කරගන්න බෑ. ඒ එස්සැනින් කිවිසුමක් ආවා. ඒ කිවිසුම කඩුව උඩින්මයි ගියේ. නහය එළියේ. නහය දෙකට කැපුණා. නහය කැපිලා එළියට විසුණා. ඊට පස්සේ එතකොට ඒක දැන් ඒකේ හස්සේ තියෙනවා හැමදාමත් මිනිස්සුෙකුට හැමදාමත් වංචාවල් කරනවා කියලා එකක් කරන්න බෑ. ওই වංචාව අනිවාර්යෙන් අහු වෙන දවසක් එනවා. මරණය. මරණයේදී රිසල්ට් එක අනිවාර්යෙන් එනවා. එතකල් කට්ටි පැන පැනින්දී වංචාව කියන එක. ඊට පස්සේ මොකද උනේ? දැන් ඔන්න රජතුමා ඉක්මනට මෙයාව යවුවා මේ වෛද්‍යාචාර්යවරයා ළඟට.
ඊට පස්සේ තින් නහයට බෙහෙත් කරලා දැන් නහය නැති මිනිස්සෙක් රාජසභාවේ ඉන්න බැරි නිසා මේ නහය වෛද්‍යාචාර්යවරයා කැපිච්ච නහය ඉටි වලින් හැදුවා. ඉටි වලින් හදලා නහය ඇලෙව්වා මේ අර කැපිච්ච තැනට. දැන් ඔන්න පරණ විදිහට මෙයා ඉන්නවා දැන්. ඔය අතරේ රජතුමාට පුතාලා නැහැ, දුව දුවෙක් විතරයි ඉන්නේ. එතකොට මේ ඒ දුවයි රජතුමාගේ නැගණියගේ පුතයි එක රජමාලිගාවේ හැදුනේ. මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. නමුත් රජුරෝ කල්පනා කළා පුතා හොඳයි, මේ නෑදෑකනුත් ගැලපෙනවා. නමුත් මේකෙන් වෙන්නේ රාජ්‍ය සම්පත ඔක්කොම අපි එක තැනම කරකිනවා. දුව පිට රාජ්‍යයකට දුන්නොත් එහෙම ඒ රාජ්‍යයත් මට යටත් වෙනවා. නෑදෑ පිරිසත් ඇති වෙනවා. එතකොට මේ රාජ පරම්පරාව පැතිරිලා යනවා. ඒ නිසා මේ දෙන්නා වෙන් කළා තියන්න ඕන කියලා අර බෑනව නංගිගේ පුතාව ඈත ප්‍රදේශයකට යවුවා. දියණිය මාලිගාව තියුවා. ඈත් වෙලා ඉන්නකොට මේ සම්බන්ධය නතර වෙයි කියලා. නමුත් එහෙම නතර වුණේ නැහැ. අර රාජකුමාරයා කල්පනා කළා මෙහෙම හරියන්නේ නැහැ, මං කොහොම හරි ආව ලබා ගන්නවා කියලා. රජුරෝ නිතර මේ එතකොට මේ රටේ රජුරෝ මේ සාමාන්‍යයෙන් මේ යంత్ర මන්ත්‍ර පැත්තට බරයි. යంత్ర මන්ත්‍ර ශාස්ත්‍ර වලින් සාන්ති කර්ම කරගන්න මේ මාතාවක් හිටියා. සාත්‍තර කියන අම්ම කෙනෙක්. එයාගෙන් රජුරෝ උපදෙස් අරන් තියෙන මේ කාලේ. ඊට පස්සේ මෙයා හොයාගෙන ගිහිල්ලා මේ සාත්‍තර කියන අම්මව කිව්වා කහවණු පොදියක් අතේ තියෙන. තියලා කිව්වා මට මේ මෙහෙම අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා, කුමාරී ඉන්නේ මාලිගාවේ, මං පිට මේ ඈම කොහොම හරි මං ළඟට ගෙන්න ගන්නවා. මං වැඩේ කළා දෙන්නම් පුතා කියමු. රාජකුමාරය. උඹ ඒකට මෙහෙම මෙහෙම කරපන් කියලා කිව්වා. මං අහවල් දවසේ ඊළඟට එන පෝය දවසේ සොහොනට එනවා. ඒ මෙන් මං එන්න එතකොට ඒ සොහොනේ මාහට මේ නගින්ට ස්ටේජ් එකක් ගහනවා. ඒ ස්ටේජ් එකේ යට මේ ඔයා ඉන්නකොට සුදුරෙද්දකින් මොහොන වාගෙන වහගෙන මම තොවිල් පවිල් කරලා මම පොඩි සද්දයක් කරනකොට ස්ටේජ් එකට ඔයා මිරිස් පුරු ටිකක් අරගෙන ඇවිල්ලා හිමිට ඔයාගේ නහයට අල්ල ගන්නවා. ඉංගල හයියෙන් කිවිසුමක් යවන්න ඕන. එතකොට අපි එතනින් දුවලා පයින්නවා. ඉතුරු ටික ඔයාට බාරයි කියලා. ඔන්න දැන් ක්‍රමයක් කියලා දුන්නා. පහුවදාම ශාස්ත්‍ර බලන මේ මේ නිමිති කියන අම්මා මාලිගාවට ගිහලා රජුරණික රජතුමනි දුවට ලොකු ඒරාස් ටිකක් මේ ඒරාස් ටිකෙත් එක්කම විශාල යක්ෂ බලවේගයක් දුවගේ ඇඟට ඇතුල් වෙලා තියෙනවා. මේක අයින් කරන්න නම් මේ එන පෝයට සොහනට ගෙනියන්න ඕන. ඒ හදන වේදිකාවක් මත මේ විශාල කඩු තෝමර සහිත ආයුධ ඇති සේනාවක් එක්කයි මේ සොහනට ගෙනියන්න තියෙන්නේ. එතනදීන් වේදිකාවක් මත මේ සුවඳ කල 108කින් ජීවම් කරපු නාවලා මේ මන්ත්‍ර ශාස්ත්‍ර විදි කරන්න ඕන. මේ එහෙම තමයි මෙයා සුව කරන්න තියෙන්නේ කියලා. රජු රුකව කොහොම හරි නං ඒක කරන්න. මගේ දුවට නම් හානියක් වෙන්න එපා. ඊට පස්සේ ඕන දැන් අර විදිහට ගෙන්නන යන ගමන් දැන් මෙයාත් කියන සේනාව ඉන්නවනේ, සේනාව රැස් කළා. අර මන්ත්‍රකාර අම්මා සේනාවට කිව්වා මේක මහා භයානක යක්ෂ මේ යක්ෂයන් එළවීමේ මන්ත්‍ර විදිය බැරි වෙලාවත් බැරි වෙලාවකට අපි මේක මිනිහක් තියලා සෝහුනේ අපි ඉන්න වේදිකාව යට මිනිහක් තියලායි අපි මතුරන්න ගන්නෙ. මිනිහට පණෙන්න පුළුවන් මහා යක්ෂාවේශයක්. ඒ මිනිහා නැගිට ගමන් කාගේ හරි මෝනක් දැක්කොත් එහෙම එයා තමයි ඉස්සෙල්ලාම බිල්ලට ගන්න. ඒ නිසා උඹලා එකෙක්වත් මිනිහට මොනිච්ච වෙන්න එපා කියලා ඒ මිනිස්සු යන්න කලින්ම බය කළා. බය කළා වටින් ආරක්ෂාව දාගෙන ඔන්න දැන් ගිහිල්ලා සෝහුනේ දපලා මේ වේදිකාව මත ඉඳගෙන දැන් මේ මතුරන්න ගන්නකොටම අර මේ රාජකුමාරයා මේ මිරිස්කුරු ටිකක් නැහැ දැල්ලුවා. අල්ලනකොට මෙයාට ආපු කිවිසුමෙන් දෙවනක් වෙන්නේ කිවිසුම් ඇරිය. කිවිසුම් අරිනකොට මෙන්න යක්ෂයා නැගිට්ටා දැන් කරන්න දෙයක් නැතුව කියලා ඉස්සලා මතුර මතුර හිටපු මේ අර මන්ත්‍රකාර බවලතා කෑ ගහගෙන දිව්වා. ඉතින් කට්ටණ්ඩිය දිව්වට පස්සේ අන්තයගෙන කවර කතාවද? අනිත්‍යය තීසුළුළු වට දිව්වා. අර කුමාරය ඇවිල්ලා කෙල්ල අරන් ගියා. රජුර පස්සේ දැනගත්තා කුමාරය මේක කරලා තියෙන කියලා. දෙන්නට මෙන්න කියලා රජකම පුතාට දීලා දුව අගබිසව කළා. එයා විවේකම ගත්තා. දැන් අර පුතා මහරජුරුව. මහරජුරුව එක්තරා දවසක රාජසභාව විමසද්දී මේ රාජසභාවේ කටයුතු කරගෙන ඉද්දී පුරෝහිත ඉන්න තැනට ජනිලි කවුරුවෙන් එක දිගටම අවු වැටුණා. අවුව වැටලා වැටලා පුරෝහිතගේ නහය ඉටිනේ. නහය ගැනලා බිමට වැටුණා. ඒ වෙලාවේ මේ රාජකුමාරයා කියනවා ඒ රාජකුමාරය අපේ මහා බෝධිසත්වයෝ. එකම දේෙන් සමාන ප්‍රතිඵල නැහැ. එකම දේෙන් හැම කෙනාටම එකම ප්‍රතිඵලය වෙන්නේ. නුඹට මිරිස්කුඩු නිසා උඹට නහය නැතිවා. මිරිස්කුඩු නිසා මට රජකමත් හම්බුණා, මගේ බිසවත් හම්බුණා. ඒ නිසා හැමදාම හැම කෙනාටම එකම දේ නෙවෙයි එකම දේ මේ එකම සිද්ධියෙන් වෙන්නේ කියලා යන් අර්ථයක් ඉස්මතු කළා.
භාග්‍යවතුන් වහන්සේ ඔය අර්ථය ඉස්මතු කරගෙන එහෙනම් හැමදේම හැම දිනාටම හොඳටද වෙන්නේ? නෑ. හැමදේම හැම දිනාටම හොඳට නෙවෙයි වෙන්නේ. හැබැයි ඕකත් කියනකොට දැන් ඔයාලට හිතෙනවා එහෙනම් හරි අපි හිතන විදිහ හරි කියලා. කියලා හිතෙන්න පුළුවන්. නමුත් තව පැත්තක් තියෙනවා. ඒ තමයි අපේ හිතේ යම් දෘෂ්ටියක් තියෙනවා. ඒක ආකාර පරිවිතක්කෙන් හැදිච්ච. ආකාර පරිවිතක් කියන්නේ අපි කරුණු කාරණා හිතලා ගොනු කරගත් අදහසක්. ඒ තමයි අපේ ජීවිතේ අපි ගොඩාක් අපේ වාසනාව කියලා හිතන්නේ ලැබීම. නොලැබීම කියන්නේ අවාසනාවක් කියලා හිතනවා. ලැබීම වාසනාවක් කිය, නොලැබීම අවාසනාවක් කිය. ඕකටත් අර ජාතක කතාවේ මා අසීලක්කන ජාතකේ මම ඔයාලට මේ කිය මේ දේශනා කළේ. ඒ අසීලක්කන ජාතකයේ දහම් පරියාය ওই කාරණා දෙකටම තියෙනවා. හැම කෙනාටම නොලැබීම කියන එක හැම කෙනාටම අවාසනාවට වෙන්නෙත් නෑ, වාසනාවට වෙන්නෙත් නෑ. ලැබීම කියන එක හැම කෙනාටම වාසනාවට වෙන්නෙත් නෑ, අවාසනාවට වෙන්නෙත් නෑ. ලැබීම කෙනෙකුට වාසනාව උපද්දවනවා, කෙනෙකුට අවාසනාව උපද්දවනවා ලැබීම. නොලැබීම කෙනෙකුට වාසනාව උපද්දවනවා, ඒ තවත් කෙනෙකුට අවාසනාව උපද්දවනවා. මම ඒකට උදාහරණ දෙනවා. උදාහරණ වලින් තමයි ඔයාලට ওই කාරණාව තේරෙන්නේ. මේ කාරණාව හොඳට වැටහුනොත් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්. මේ ධර්මයේ අවබෝධ කරන්න උනත් බුදු කෙනෙක්ගේ ධර්මයේ අවබෝධ කරගන්න හොඳ ශක්තිමත් හිතක් ඕන. ඒ පිරිසිදු හිතකට තමයි මේ ධර්මයේ අවබෝධ වෙන්නේ. අන්න ඒ හිත හදන්න තමයි මේ කියන්නේ. දැන් පටාචාර. පටාචාරගේ ජීවිතයේ තියෙන්නේ ලැබීමද නොලැබීමද? නොලැබීම. මාළික ඉස්සල්ලාම දෙමව්පියන් සතුටු වෙන හැම කෙනාගේම ආශිර්වාදය ගන්න පෙන්වතෙක් ලැබුණේ. සියලු දෙනා විරුද්ධ වෙන පෙන්වතෙක් ලැබුණා. ඊට පස්සේ ඒ ආදරය සොයාගෙන යද්දී රජමාලිගාව නැති වුණා. ඥාතීන් නැති වුණා. ඊට පස්සේ ගිහිල්ලා පැල්පතක් හිම වුණා, රජමාලිගාව නැති වුණා. ඊට පස්සේ තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නකොට කණ්ඩ ආසා කෑමක් උයලා දෙන්න කෙනෙක් නැති වුණා. මහපාරේ දරුවෝ හම්බුනේ දෙන්නම්. නොලැබීම. ඊට පස්සේ ස්වාමියා අහිමි වුණා. ගඟ මැද ඉදින් එහින් දරුවේ කුකුස්සෙක් කරන් යන දරුවෙක් ගඟට පයනවා. දරුවෝ අහිමි වුණා. දෙමව්පියෝ දෙන්න අහිමි වුණා. සහෝදරයා අහිමි වුණා. තමන්ට හිත හැදෙන්න කියන්න පිළිසරණක් වෙන කෙනෙක් අහිමි වුණා. ඊට පස්සේ අඩුම අවසානයේ කොච්චර අහිමි වුණාද කියනවනම් ඇඟේ තියෙන වස්ත්‍රෙත් අහිමි වුණා. සියල්ල අහිමි වුණා. සියල්ල අහිමි වෙලා බුදු කෙනෙක් මොනවද? ඒ රහතන් වහන්සේ නමකට වත් අර ආපු අහිමි වීමේ තැන්වලදී එක තැනක හරි ඔක අහිමි නොවුනා නම් පටාචාර අරහත්ත්වයටපත් වෙන්නේ. පටාචාරගේ ජීවිතේ අහිමි වීම කියන්නේ එයාට වාසනාව කැඳවීමද අවාසනාව කැඳවීමද? වාසනාව. පටාචාරගේ ජීවිතේ අහිමි වීම වාසනාව කැඳවුවා. දැන් ජීවිතේ බලන්න ආපසට. අපේ ජීවිතේ මෙතෙන්ට එන්න සමහරවිට අපෙන් ගොඩක් දේවල් අහිමි වෙලා ඇති අපිට. ඒ අහිමි වීමට උත්තර හොයද්දී අපිට මේව හම්බවෙනවා. මේ ධර්මයේ ලැබෙන්න පවා. සමහර කෙනෙකුට ධර්මයේ ගැන බණ අහන ඒවා, පින් කරන ඒවා, සෑය බෝධි විහෙර විහාර වඳින ඒවා ගැන කිසිම සංඥාවක් නැතුව ඔහි කාලා බිල ඉන්නවා. දරුවෙක් නැති වෙන්න ඕන. ස්වාමියා නැති වෙන්න ඕන. බිරිඳ නැති වෙන්න ඕන. ආදරේ ප්‍රියමනාප කෙනා නැති වෙන්න ඕන. නැති වුණාම තමයි මේ හිත හදාගන්න බණ හොයාගෙන යන්නේ. විහෙර විහාර වඳින්න යන්නේ. පින් කරන්න ගන්න. තමන් ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන්නේ එතකොට. කාලයක් ගියාට පස්සේ කියනවා අපේ දරුවා නැති වුණේ අපිට ධර්මයේ දීලා. එයා අපේ ජීවිතේ සුවපත් කරලා අපිට ධර්මයේ දීලා යන්නේ නැති වුණේ. ඔහු අපෙන් ගියේ ධර්මයේ අපිට දීලා. එහෙම කියන දවසක් මිනිසුන් ගේනවා අපිට හිතත් තියෙන. අහිමි වීම කෙනෙකුට භාග්‍ය කැඳනවා. කෙනෙකුට භාග්‍ය කැඳනවා. රහතන් වහන්සේලාගේ ජීවිත බලන්න. සමහර අය ගෙවල් වලින් ප්‍රතික්ෂේප කරලා. එක අම්ම කෙනෙක් ඉන්නවා. දැන් මේ දරුවෝ එකතු කරගෙන මේ අම්මට සිත ප්‍රාර්ථනා කරලා කටි ඔක්කොම එකතු වෙලා අද ධර්ම දානය දෙනවා. බුද්ධ කාලේ එක අම්ම කෙනෙක් හිටිය යන යන ගෙදරින් පන්නනවා. යන්න තැනක් නැතුව ගිහිල්ලා මෙහෙණි ආරාමයකට ගියා. කාලා හරි ඉන්න පුළුවන් කියලා. මෙහෙණින් වහන්සේලා කියන වතුර උණු කරන්න අ르ක කරන්න මේක කරන්න. ඒ වැඩ ටික කරගෙන ඉන්නවා. එතනින් පන්න ගනී කියලා එයාට හැම වෙලාවම පන් ප්‍රතික්ෂේප කිරීමක් නේ තියෙන්නේ. එතනින් පන්න ගනී කියලා මේ වැඩ ටික ඔක්කොම කරලා අර කියන බණත් අහගෙන ඉන්න ගමන් භාවනාත් කළා. ඊට පස්සේ කඳුළු සල්ලා මේ නිවන්සලට කිව්වා මාව මහාන කරන්න පුළුවන්ද කියලා. මේ වයසක අම්මා තරුණ භික්ෂුණීන්ටවත් කරන්න බැරි වැඩ ටික කරන නිසා මෙයා කොහොම හරි මහාන කරගමු කියලා මේ නිවන්සලට කිව්වා.
මහාන කරගත්තා. පරණ විදිහටම වතුර ටික උණු කරගෙන අතුපතු ගාගෙන ඉන්නවා අවුරුදු 80 පැනපු අම්මා. ඊට පස්සේ මොකද වුනේ? ඒ කටයුතු ටික අස්සේම බණ භාවනාවත් කරලා අරහත් ත්වයටපත් වුණා. ওই දවසක් ඒ උත්තමාවිය භාවනාවෙන් සමාධියට සමවැදුණා. එතකොට මේ වතුර මුට්ටි ලිපේ තියලා දර ටික දාලා පත්තු කරන අතරේ තමයි හිත එකඟ වුනේ. දැන් ලිප පත්තු කළේනේ. භික්ෂුණීන් වහන්සේලා ගොඩාක් ඈත ඉඳලා එනවා උණු පැන් දෙන්න ඕන. මෙහා භාවනාවේ භික්ෂුණීන් වහන්සේලා ආවා. ඔව් උණු වතුර නේ. ඊට පස්සේ භික්ෂුණීන් වහන්සේලා එකපාර මෙහුවා මේ අර අලුත් නවක භික්ෂුණියගෙන් භික්ෂුණිය මේ උණු වතුර හරි නේද කියලා. ඊට පස්සේ උණු වතුර හරි කියලා. අර එනේන භික්ෂුණීන් ඔක්කොටම භාජනෙන් උණු වතුර දෙනවා. ලිපපත් වෙලත් නැහැ. ඈ ඉරිදිමත්. සියලු ඉරිදිය ගලේ අර සියලු දුෂ්කරතා මැද්දී ඒ භික්ෂුණිය තමයි ගෞතම බුද්ධ ශාසනයේ වීරිය අධික භික්ෂුණීන් අතර අග්‍ර තනතුරු ලැබුවේ. ඒ තනතුරට යන්න කී තැනකින් ප්‍රතික්ෂේප වුණාද කියලා බලන්න. අඟුලිමාලයන් අරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කී තැනකින් ප්‍රතික්ෂේප වෙලා මිනිස්සුත් තූ කියලා කෙල ගහන තැනට නමපත් වුණා. අඟුලිමාල කියන නම. ඊට පස්සේ ඈත වනයේට ගිහිල්ලා බුදු කෙනෙක් ළඟ සැනසුණා. ඒ නිසා අහිමිවෙන් අපිට මොහොන දෙන්න තියෙන මේ අභියෝගවලදී හැම එකක් මේක අපේ අවාසනාවම කියලා හිතන්නේ නැතුව ඒකෙත් හොඳ පැත්තක් දකින්න. ඒකෙත් හොඳ පැත්තක් දකින්න. අහිමිවීම ඉදිරි. සමහර අයට තමන්ගේ ජීවිතේ අනිත් අය ඔක්කොම ප්‍රතික්ෂේප කරලා හිත හදාගන්න ක්‍රමයක් නැත්නම් සමහරවිට ෆෝන් එකකින් බණක් අහනවා. ඒ අහන බණ යාගේ ජීවිතේ අලුත් පැත්තකට පෙරලන. දැන් තව එක කාරණාවක් මම උපමාවට කිව්වා. සාක්‍ය සංහාරය කළ විදුඩබ කියලා. විදුඩබ කියලා කොසෝ රජුණන්ගේ පුතේ භාග්‍යතුන් වහන්සේගේ ඥාති පිරිස ඔක්කොම මැරුවා. ඔය මරලා ඒ අය කපිලවස්තු ඉඳලා කොසෝ ජනපදයට එද්දී අතර තියෙන විශාල ගංගාවක් මැද රාත්‍රී නතර වුණේ වැලි තලාවේ. ඒ විදුඩබයි ඒ පිරිසටයි ඉක්මනට නිඳ ගියා. ඔය යුද්ධයේදී රජතුමාගේ අනට යුද්ධයට ගියා මිසක ප්‍රාණඝාතයක් කරන්න තුන් හිතකවත් අදහස් නැති යුදබටු හිටිය අතේ කඩු තියාගෙන. එයයි කැමති නෑ මිනිස්සු මරන්න. එයයි යුද්ධෙදීන් කලේ ගස් වලට ගහනවා, කෑ ගහනවා. ඒ වගේ දේවල් මිසක මිනිස්සුන්ට කඩුවක් පාත් කරේ නෑ. ඒ රාත්‍රියේ නිදා ගන්නකොට අන්න ඒ මිනිසුන්ට නිින්ද ගියේ නෑ. නිින්ද යන්නේ. දැන් මේ මිනිස්සු කල්පනා කරන්න ඇති මේ විදුඩ බයි මේ ඔක්කොම ටික මෙච්චර දහස් ගණන් මිනිස්සු මරලා උන්ට ඇස් දෙක පියාගත ගමන් නිින්ද ගියා. අපි හොඳ හිතකින් ලේ බින්දුවක්වත් හලන්නේ නැතුව අපිට නිින්ද යන්නේ නෑ. ඔන්න අපේ කරුමි කියලා හිතෙන්නේ නැති. ඊට පස්සේ හිට මේ තැඹිරි ඇඹිරි ඉන්න බැරි නිසා අර නිින්ද ගිය කට්ටිය මැද ඒ කට්ටිය එක්කෙනා එක්කෙනා නැගිටලා හිමීට තව ටිකක් ඈතකට ගියා. ඔන්න නිින්ද යන්නේ නැති කණ්ඩායම එක පැත්තකට ගියා රෑ. එතන කූඹි. ගිහිලා තියෙන තෙල් කූඹි ගොඩක් මැද. එතන නිදාගත ගමන් කූඹි කනවා. දැන් අර යුද්ධෙට මිනිස්සුගේ ලේසෙලෙව්වෙත් නැහැ. මේ මිනිසුන්ට ඉන්න තැනකෝ නැහැ. ඊට පස්සේ තව දැනකට ගියා. එතන මඳුරුව වට කරගෙන ගියා. මේක හරියන්නේ අන්න අර උඩට යන් කියලා පොඩි කඳු ගැටියක් වගේ තිබ්බ ඒක උඩට ගියා. ඒ මිනිස්සු උඩට ගියා විතරයි. හදිසියේ ඒ ගඟේ මුදුනේ විශාල වර්ෂාවක් ඇතිලා තිබ්බ ජල තටාක සියල්ල කඩාගෙන සුනාමිය ආවා වගේ එකපාරම ගඟේ ඇවිල්ලා අර විදුඩ බයි සාක්‍ය සංහාරය කරපු සියලු දෙනා ගඟේ ගහගෙන ගියා. සාක්‍යම් මරලා ආපහු කපිලවස්තුවට එන්න බැරි වුණා. මේ සාවස්තියට විදුඩබට එන්න බැරි වුණා. අර මිනිස්සුන්ට නිඳ නොගියේ වාසනාවට දවාසනාවට. කූමි කාල මන්දරු කාල ඒ ප්‍රශ්නවට මොහොන දුන්නේ වාසනාවට ද වාසනාව දෙක්කාර. අපේ ජීවිතේ මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෙලාවට අපිට මොහොන දෙන්න අමාරු. පස්සේ අපිට දැන් හිතලා හිත හදා ගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට අපිට අමාරුයි. දැන් කවුරුත් ඔය නිින්ද යන්නේ නැති අය කොයි වෙලාවක සතුටු වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දැන් මේක අපිට තේරෙන්න කාලයක් යන නිසා බුදුරජාණන් වහන්සේ අභියෝග ඒ ප්‍රශ්නේ එන වෙලාවේදී වදාලා මේකට තියාගන්න ඉවසීම. ඉවසීම තියාගන්න ඒ ප්‍රශ්නෙට මූණ දෙද්දී තමන්ගෙන් දුෂ්චරිතයක් වෙන්න දෙන්න එපා. පස්පව් දසකුසල් වෙන්න දෙන්න එපා ඒ ප්‍රශ්නේ වෙලාවේ. ඉවසන්න ප්‍රශ්නෙට මූණ දෙන්න දුෂ්චරිතය දෙන්න එපා. ඕක තමයි මේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක කියන අටලෝ දහමට අපිට මූණ දෙන්න සිද්ධ වෙද්දී අපිට තියෙන එකම එක විසඳුම මේ ඉවසීම. සහ මේ ප්‍රශ්න වලට මූණ දෙද්දී දුස්චරිතේ නොයදීම. ඒකට විකල්ප හොයද්දී පව් වැඩ කරන්න හොඳ නැහැ. පව් වැඩ කරන්න හොඳ නැහැ. ඉතින් ওই විදිහටම තව තියෙනවා ඉස්සර. මම මේ කියන්නේ නොලැබීම අවාසනාවක් කියන එක මිනිස්සු ඕනතරම් ජීවිතේම හිතනවානේ. අපිට නොලැබීම
අවාසනාවක් කියලා. ඒනි තමයි මේ පැතර කරුණු කියන්නේ. මම මේ කියන්නේ හිතන්නේ නැති පැත්ත. නොලැබීම වාසනාව. දණ්ඩ කී කියලා ආරණ්‍යයක කිසවච්ච කියන තාපස්තුමාට රජුරුව කරපු මහ විශාල අසාධාරණයකට ඒ දෙවිවරු කෝප වෙලා දවස් 7කින් ඒ රටට ගිනිගත් ආයුධ වර්ෂාවක් ඇවිල්ලා මිනිස්සු ඔක්කොම නැසීලා ඒක ඒ රාජ්‍යෙම වැලි වලින් වැහිලා මේ ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙනවා. අදටත් ඉන්දියාවේ දණ්ඩ කී ආරණ්‍ය ජනශූන්‍යයි. මිනිසුන් ඉන්න බෑ ප්‍රදේශෙ. ඔක ජනශූන්‍ය වෙන්නේ ආයුධ වර්ෂාව එන කාලේ දවස් 7ක් ඇතුළත වතුර හොයාගෙන යන සතුන්ට වතුර නැහැ. තනකොළ කන සතුන්ට තනකොළ නැහැ. තියෙන තනකොළ පේන්නේ නැතුව ගියා. එතකොට අර ඉන්න සත්ව සීපාව තනකොළ හොය හොයා වතුර හොය හොයා ඈතට ඈතට යද්දි අර නගරෙන් එළියට ගියා. 7 වෙනි දවසේ ආයුධ වර්ෂාව වෙනකොට අර සත්ව සීපාව නැහැ. දැන් අපි කියනවනේ සුනාමි එන්න කලින් සත්තු ඇතුට ගියා ඈතට ගියා කියලා. අපි ඒවට මොන මොනවා කිව්වට සමහර වෙලාවට ඒ සත්තුන්ට ඔය වගේ දෙයක් වුණාද කියලා කවුද දන්නේ? එතකොට ඒ සත්තුන්ට ඒ වතුර නොලැබීම ආහාර නොලැබීම වාසනාව පැත්තටද බර වුණේ අවාසනාව පැත්තටද? වාසනාව පැත්තට. ඊළඟට ඔයාලා අහලා තියෙනවා අඹසක්කර පීතවත්තු. අපි පහුගිය කාලේ දේශනාව කළා. ඒ අඹසක්කර පීතවත්තුවේදී එක මිනිහෙක් උල උඩ ඉඳුවා රජුරෝ. හොරේ. ඒ උල උඩ ඉඳපු මිනිහයා උලේ ඉන්නව මැරෙන්නේ නැහැ. පළවෙනි දවසේ මැරෙන්නේ නැහැ, දෙවෙනි දවසේ මැරෙන්නේ නැහැ, තුන්වෙනි දවසේ දවස් 20ක් උල උඩ මැරෙන්නේ නැතු ඉන්නවා. කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ. උල උඩ. එතකොට උල උඩ තියපු මිනිහෙක් දවසක් දවස ගානේ මැරෙන්නේ නැතු ඉන්නකොට බලන මිනිහෙක් කියන්නේ මේකගේ කර්මය කියලානේ. මේක මැරිලා ගියා නම් හොඳයි කියලානේ හිතෙන්නේ. ඉතින් උල උඩ ඉන්න මිනිහෙක් පැත්තක තියන්නකෝ. ඔයාලගේ ඥාති කවුරු හරි ඉන්නවනම් වයසක ලෙඩ වෙලා පණ ඇද ඇද අසූචි ගොඩේ මල මුත්‍රා ගොඩේ පණ ඇද 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 ඉන්නවා. එතකොට අපිට හිතෙනවා අද මැරෙයි කියලා. උදේට යනකොට ඒ තර විදිහටම පණ ඇද ඇද ඉන්නවා මැරිලානේ. එතකොට අපි හිතන්නේ මෙයා මැරෙන්නේ නැත්තේ මේ මිනිහයාගේ පාපයට කියලා. ඔහොමනේ අපි හිතන්නේ. අර මිනිහයා උල උඩ දවස් 20ක් ඉන්නකොට 20 වෙනි දවසේ ඒ රජුරෝ රහතන් වහන්සේ නමක්ගෙන් බණ අහලා ඒ රජුරෝ සම්මාදිට්ඨියටපත් වෙලා අර උල උඩ ඉන්න මිනිහයා නිදහස් කරා. උලෙන් ගලවලා අයින් කළා. ඒ මිනිහයා ඒක සනීප කරගෙන රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වෙලා අරහත්ත්වයටපත් වුණා. රහතන් වහන්සේ නමක් වුණා. එහෙනම් අර උල උඩ දවස් 20ක් මැරෙන්නේ නැතුව හිටි වාසනාවට තවස. වාසනාව. පැහැදිලිද මම මේ කියන එක? දැන් කියන්න බලන්න මහා බෝධිසත්වයන්ට මේ තපස් රකින්න ජීවිතයේදී භාවනාව කියලා දුන්න ආලාරකාලාම උද්දකරාම පුත්‍ර. ආලාරකාලාම බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න හිතන්න දවස් 7කට කලින් මැරුණා. උද්දකරාම පුත්‍ර අද නම් බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න හිතෙන්නේ හිත දේශනා කරන්න හිතුවේ ඊට කලින් දවසේ මැරුණා. එතකොට එයාලට ඒ අහිමි වීම ආයුෂය අත්හැරීම වාසනාව දවාසනාවද? ඈ අවාසනාව. ඒක අවාසනාව. කෙනෙකුට අහිමි වීම කියන එක අවාසනාවට තියෙනවා. කෙනෙකුට අහිමි වීම කියන එක වාසනාවට තියෙනවා. ඔයාලගේ ජීවිතේ තියන් යම් දේවල් අහිමි වුණේ නැත්නම් සමහරට අද ඔයාලා මෙතන නැහැ. දැන් මට කියන්න බලන්න මේ ලෝකේ කි අපල කියන જાතිය නැත්නම් මිනිස්සු බෝධි පූජාතියයි. ඒ රාශි වැඩිපුරම බරපතල අපර කියමුකෝ සෙනසුරු ඒ රාශියක කියලා. වැඩිපුරම බෝධි පූජාතියන්නේ කොයි කාලේද? ඒ කාලේ. ඒතරේ මේ මිනිසයාගේ ජීවිතේ වැඩිපුරම පිං කිරිලා තියෙන්නේ මොන කාලේද? අපල කාලේ. ඒතරේ මේ මිනිසගේ ඇත්තරම ධර්මානුකූලව වාසනාවන්තම කාලේ මොකද්ද? අපලේ. නැත්තම් සතු නිදාස් කරන්නේ, බෝධි පූජා තියන්නේ, තමන්ට කරදරාවේ නැත්තම් චෛත්‍ය වඳින්න යන්නේ. මට නම් කිසිම කරදරයක් දුකක් නැහැ. ඒ නිසා බෝධි පූජාවක් තියන්න ආවා කියලා කනකට ඇහිලා තියෙනවා උපන්තයකට අපි. නෑ. ඇත්තටම මේ ළමයිට විභාගට කියන එක වාසනාවක්. ඇයි ඒ නිසා බෝධි පූජා ටිකක් තියෙනවා. කරදර කංකල් වෙන ඒවා වාසනාව. ඇත්තටම අපගේ ජීවිතයේ කරදර තමයි අපි ඔපිනට යොමු කළේ. ඌ සුපෝකභෝගී වාහන මහල් නිවාස තියාගෙන සැප සම්පත් අධික ලෙස භුක්ති විඳින සමහර ලංකාවේ මිනිස්සු ඉන්න පුළුවන්. සිරිපාද ගිහිලා නැති, සොලොස්මස්ථාන වැඳලා නැති මිනිස්සු ඉන්න පුළුවන්. ඒ වුණාට දුප්පත් මිනිසයා, කරදර වලට මුහුණ දෙන මිනිසයා, ඔය හැම චෛත්‍යයක්ම වැඳ වැඳ හැම බෝධියක්ම වැඳ වැඳ නිදහස ඉල්ලනවා. මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. දැන් අර මිනිසයාට ධර්මානුකූලව ගත්තොත් ඒ මිනිසයාට ඒ ලැබීම බුද්ධ ශාසනයක් ඉදිරියේ ඒ ලැබීම යාට අවාසනාවක් වෙලානේ. එයාට සිටු දේවල් ලැබෙනවා. මේ මිනිසයාට අර ඊළඟ ජීවිතයකට දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා යමක් කරන්න හිතෙන්නේ. දැන් අදටත් ඉන්නවා ගෙවල් වල තරුණ ළමයි මට මොන ගිහිලා තියෙනවා
තරුණ දූල පුතාල ඉන්නවා අම්මලා කවදාවත් පිටට යන්න යවලා නැහැ සමාජය අඳුරන්නේ ෆෝන් එක ලැබෙනවා ඊට පස්සේ මේ කාලා බීලා ඔහේ ඉන්නවා කවදාවත් වන්දනාවක ගිහිල්ලවත් බණක් අහන්න ගිහිල්ලවත් මොකවත් නැහැ ඉතින් ඒ ළමයි සමාජයට එකපාරම යනකොට සමාජය අඳුරන්නේ නැහැ ඉතින් අසත්පුරුෂයෙකුට හම්බුන ගමන් ආයේ දුෂ්චරිතේටම වැටෙනවා දෙමව්පියන්ට ඉතින් ඒ දෙමව්පියන්ට මම කියනවා අවුරුදු 17 18 19 වගේ ওই වගේ වයසක් වල පරිසම් කරන්න හොඳ නරක කියලා දෙන්න ඊළඟට ළමයි හිර කරන්න එපා පොඩ සමාජයේ දැනෙන්න අරින්න මෙයාලට අනාගතේ වෙනුවෙන් කියලා මොකද ලැබීම අපේ ළමයි වාසනාවන්තයි මෙයාලට කිසිම දුකක් නැහැ කියලානේ කියන්නේ ඒකම අවාසනාවක් වෙනවා දවසක බුද්ධ කාලේ 80 කෝටියක් ධනිය තිබ්බ පවුලකට පුතෙක් උපන්නා ඒ ඔක්කො ඒ මිනිස්සු ඔක්කොම හිතුවේ මහා වාසනාවක් දරුවා කියලා 80 කෝටියක් ධනිය තියෙන පවුලක දුවෙකුත් උපන්නා එයාලටත් ඒක වාසනාවක් ඒකට එයාලා කල්පනා කළා මෙච්චර පින් පිනකින් ඉපදිච්ච අපේ දරුවන්ට වාසනාව මෙච්චර ධනිය තියෙනවා මෙයාලා නිකන් අකුරු ශාස්ත්‍ර උගන්වලා ශිල්ප උගන්වලා මේ අය ළමයන්ගේ තියෙන විවේකේ නැති කරන්න හොඳ නැහැ ශිල්ප දුන්නේ සමාජයේ තේරුම් ගන්න අවස්ථාව හදලා දුන්නේ එයාලා තරුණ වුණා ඒ දෙන්නම විවාහ වුණා කෝටි රන් කහවන කෝටි 160ක ධනයක් ටික කාලෙකින් නැසුණා එක එක මිනිස්සු දෙහැගෙන ගියා මෙයාලා වංචා කර කර මෙයාලා සුරාවට යොමු වුණා මෙයාලා ජීවිතේ සතුට කියලා හිතුව ඒකට අවසානේ ගෙවල් දොරවල් විකුණලා හිඟමනට වැටුණා පාරේ කබලක් අරගෙන වයසක ජෝඩු යනවා දරුවොත් නැහැ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැකලා මේ කියන ආනන්ද ආදේශනා කළ ආනන්ද දැක්කා දර ජෝඩුව එහෙමයි ස්වාමීනි ඔයා මේ 160 කෝටියක් ධනිය තිබ්බ පවුලක් ඔය ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඔය දෙන්න තරුණ ජීවිතයේදී පැවිදි වුණා නම් අරහත්ත්වයට පත් වෙනවා දැන් මොනවත් කරගන්න බැහැ ඒ මිනිසුන්ට ධනිය ලැබුණේ වාසනාවට දවාසනාවට අවාසනාවට බොන මිනිහට ධනිය ලැබෙන්නේ වාසනාවට දවාසනාවට අවාසනාව රාගේ අධික කාමයේ ආසාව වැඩි කෙනෙකුට රූප සම්පත්තිය සහ ආකර්ෂණයක් ලැබුණොත් එීම වාසනාවට දවාසනාවට අවාසනාව එයාගේ දුස්චරිතය වැඩි වෙන්නේ ඒ නිසා හැම ලැබීමක්ම වාසනාව නෙවෙයි බහුතරයක් සමාජයේට ෆෝන් එක ලැබීම වාසනාවද වාසනාවද? ආ ඉතින් ලැබීම කියන්නේ වාසනාවක් නා. එහෙනම් හැම එකක්ම අපේ ජීවිතේ මංගල ලක්ෂණ බවට පත් වෙන්න එපා. ඒ නිසා මං සමහර අයට අපිට තේරෙන්නේ නැතුව නට. සමහර උන මිනිස්සු ඉන්න තනි කඩයි. ඉතින් සමහරවට නොකියුවට තනි කඩ බවෙන් හිතෙන් තැවෙනවා. නමුත් මේ බණ ටිකවත් අහලා හිත හදා ගන්න. කාන්තාවක් නම් තනි කඩ වෙන්නේ. තමන්ගේ ජීවිතේ අපායක් කළ වද දෙන මිනිස්සෙක්ගෙන් තමන් බේරිලා ඉන්න පුළුවන්. ඒ නොලැබීම තමයි වාසනාව. ඒ ස්වාමියා නොලැබීම. සතණියෙන් වෙහ වඳින්න පුදන්න යන්න පුළුවන් ඕන තැනක යන්න පුළුවන්. හම්බ කරන ධනෙන් පින්දහම් කරන්න පුළුවන්. ඥාතින්ට උදව් කරන්න පුළුවන්. එයා තමන්ගේ ඉන්න තැන එයා හිතන්න ඕන මේක හොඳ පැත්තකට. සමහරවිට දරුවන් නොලැබීම නිසා දුක් විඳින අය ඉන්නවා. අපිට මොන ගෙහෙලා තියෙනවා දරුවන් ලැබීම නිසා තමන්ගෙම කුසට ගරහන අම්මලා. මුන්දා අපි බඩේ තියාගෙන හිටියේ කියලා. එහෙම තමන්ගේ දරුවන්ට ගරහන කුසට ගරහන අමල ඉන්න හේතු ඒ දරුවන්ගේ තියෙන මේ දුෂ්චරිත ඉදිරි. එතකොට සමහරලට ඔය වගේ දරුවෙක් නම් තමන්ගෙන් බිහි වෙන්නේ ඉන්නේ ඒ දරුවා නොලැබීම තමන්ට වාසනාවක්. නමුත් ඒක තමයි මම කිව්වේ මේක අපි බනකට මෙහෙම කිව්වට ප්‍රශ්නයකට මුහුණ දෙන වෙලාවට මේක කරගන්න බෑ. ඒ වෙලාවට තමන්ට එන පීඩනේ. ඒ වෙලාවට තමන්ට එන පීඩනේ. මතක තියාගන්න තමන්ට සමහර වෙලාවට වාසනාව කැඳනවා සියල්ලම අහිමි වෙලා. සියල්ලම අහිමි වෙලා වාසනාව කැඳන අවස්ථා තියෙනවා. සියල්ලම හිමි වෙලා අවාසනාව කැඳන අවස්ථා තියෙනවා. මම ඒකට උදාහරණයක් දෙන්නම් අර ඇමරිකාවේද කොහෙද නේද අර සබ්මරීන් එකකින් වතුර ඇතුළට ගිහිලා පුපුර වෙලා මැරුණේ. ඒ මිනිසුන්ගේ සියලු දේ සම්පත ලැබුණේ වතුරක් ඇතින් පුපුර වෙලා මැරෙන්න නෙවෙයි. එතෙන්ට ගෙනියන්න නේද ඒ ටික ඔක්කොම උනේ. ඒකයි. ඒ නිසා මේ ජීවි ඒ වෙලාවට අපිට ප්‍රශ්න ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා එද්දී හැම වෙලාවෙම මේ වැළපෙනවා කියන එකයි උද්දාමයටපත් වෙනවයි කියන එක මේ පොදු ලක්ෂණය බැහැර කරලා ඉවසීම සහ කල්පනාව හිතෙන් තියාගෙන හිටියොත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වෙලාවට සියදිවි නසා නොගැනීම. මට එක මහත්තයෙක් මුණ ගැහුණා. මේ මහත්තයා 3 දෙනෙක් එකතු වෙලා ව්‍යාපාර පටන් ගන්නවා මේ 1970 ගණන් වල. ඊට පස්සේ ඒ ව්‍යාපාර ඔක්කොම බංකලොත් වෙලා මුහුණ දෙන්න බැරුව සමාජයට මෙයාගේ යාළුව දෙන්නම වෙඩි තියාගෙන මැරෙනවා. යාළුව දෙන්නම වෙඩි තියාගෙන මැරෙනවා. මැරුණාට පස්සේ මෙයා මොකද කළේ? මෙයා දැන් 3 දෙනාම එක මට්ටමේනේ. මෙයා හිතලා නෑ මං කොහොම හරි මේ ණය ටික ගෙවාගෙන කියලා අර ණය මෙහිමියන්නේ කියලා මට අවුරුදු 10ක කාලයක් දෙන්න
කියලා ඊට පස්සේ පිට රටේ ගිහිල්ලා හම්බ කළා ණයක් ගෙවාගෙන යා දැන් හොඳට ඉන්නවා. දැන් ආයි ව්‍යාපාර කරනවා. දැන් බලන්නකෝ අර ඉවසීම කියන එක ඒ පින්ම පැනගන්න බැරි වීම. ඒ පින්ම පැනගන්න බැරි වීමෙන් ජීවිතය අහිමි වුණා. සමහර වෙලාවට ගෙවල් වල ප්‍රශ්න ඇද්දි. සමහර වෙලාවට ශනික අපි කියමු කොන නෝනායි මහත්තයාගේ ප්‍රශ්න එනවා. සමහර වෙලාවට මහත්තයා නෝන ආදරේ ඊට පස්සේ මොනවා හරි මේ වෙන මොකක් හරි කවුරු හරි කියපේක දරා ගන්න බෑ මහත්තයා වෙන මොකක් හරි සම්බන්ධයක් හරි තියෙනවා කියලා දරා ගන්න බෑ මේ කාන්තාව මැරෙනවා කියන කෙනෙකු සීදී විනාසගත. ඉතින් මර මිනිසයා දන්නේ නැහැ පස්සේ එහෙම එකක් ඇත්තේ නැහැ. නමුත් එහෙම එකක් නැහැ කියලා ඔප්පු කරන්න කෙනා නැහැ. ඒ නිසා ජීවිතේ දැන් ඔය වගේ මම කියනේ උපමා වලින් ටික ටික ඔයාලගේ ජීවිතේ කරුණු ඇරන් මේ ජීවිතේ කියන මේ මේ හදා ගන්න ප්‍රශ්න වලට මෝණ දෙනකොට හඳන එකයි වැළපෙන එකයි ඊට පස්සේ ලැබීමේදී සතුට වෙන එකයි නොලැබීමේදී දුක් වෙන එකයි කියන මේ පොදු ලක්ෂණේ බැහැර කරලා මේ ධර්මානුකූලව චින්තනය ඉවසීම අපි මේකට මෝණ දෙමු. මට ආරණ්‍යක හඳුනනව මොන ගැවුණා උන්වහන්සේට අවුරුදු 4යි කිව්වා ඒ කාලේ. අම්පාරේ ගෙදරක ඉඳලා තියෙන්නේ. එයාලා ගෙවල් කොළඹ පැත්තේ අම්පාරේ ගිහිල්ලා ඥාතින්ගේ ගෙවල් පැත්තේ ওই කුටි කලබල කාලේ. ගොයන් කපන කාලෙට. ඒතර ගොයන් කපලා අම්මා නාව දැන් පොඩි අවුරුදු 4 ළමයා අවසහයිට දර අම්මට කියනවා අම්මා අපි කොළඹ යන් කොළඹ යන් කොළඹ. මේ අම්මා කිව්වත් උඹට පිස්සුද මේ මුදී ඉඳලා මේ ගොයන් කප කපලා මන්ට දැන් හිට ගොයන් කපන්නත් තියෙනවා. මේ අපි ආව විතරයි මොකද මේ කෑ ගහන්නේ කියලා මේ ළමයා යන්න මොන කියනවනේ. කන්නේ නැහැ බොන්නේ නැහැ පෙරලි පෙරලි අඬනවා. ඉතින් යාලක නෑ දැන් ඔක්කොම ඇවිල්ලා ගෙදර මං හිතන්නේ දොල් මේ 20කට කිටුව මිනිස්සුයි ගෙදර. ඇයි එක දිගට ගොයන් කැපිලි. මේ ළමයාගේ බේරුමක්ම නැති තැන රෑ 9ට කොළඹ බස් එක තිබ්බා මිනිස්සු කිව්වා මේ ළමයා නාව ගන්න බෑනේ. ඔයා මෙයාව ගෙන්නන්න යන්න. දැන් රෑ බස් එක නගින්න කරන්න දෙන්නේ. අම්මා ඉතින් මෙයාට බැන 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 උන කරුමෙකට තෝ ගෙන්නගෙන ආවද කියලා පොඩි එකා මේ බස් එකේ දාගෙන ආවා. කොළ උදේ මේ ඇවිල්ලා උදේ කොළඹ බැස්සක් බහිනකොටම මෙහින් පණිවිඩ ආවා. එදා රෑ අර ගෙදර ඔක්කොම පෙති ගහලා කොටි. ඒ ගෙදර එදා රෑ 12 දෙනෙක් ඉඳාගෙන තියෙන 12ම පෙති ගහලා මරු. දැන් ආම් බැන බැන ආපු අම්මා ඊළඟට දැන් මොකද්ද? එතකොට දැක්කද අපි මේ අපි මූණ දෙන්න එක හොඳම දේ තමයි අපි මේකට මූණ දෙමු කියන්නේ. අපි මේකට මූණ දෙමු අපි බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒ වගේ වචන ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. අපි මේකට මූණ දෙමු අපි මොකද්ද වෙන්නේ කියලා බලමු. ඉවසීමත් ප්‍රශ්නවල ප්‍රශ්න ඉද්දි ඉවසීමත් ඒ වගේම මේ වෙලාවේ දුෂ්චරිතේ නොකිරීමත් කියන දෙකේ රැඳිලා ඉන්න පුළුවන් නම් අපිට හොඳ ශක්තිමත් හිතක් හැදෙනවා. ආපස්සට බලනකොට ජීවිතේ සතුටුයි. සමහර වෙලාවට ගෙදරව ගෙවල් වලින් ප්‍රතික්ෂේප වීමෙන් තමයි එයාලා තනියෙන් ජීවිතය හදාගන්නේ. අම්මා යව පන්නනවා. නැන්ද ඒලි නැන්ද අම්මා පන්නනවා. එහෙම වෙලා එයාලා තනි වෙනවා. ඊට පස්සේ තමයි එයාලා තනියෙන් ජීවිතේ ගොඩනගන්නේ. ඒතකොට ඒ අය අර ගෙදරින් පැන්නේ නැත්නම් අර අම්මලාගේ තාත්තලාගේ තියෙන ධනෙම කාලා බිලා නිකන් උරතල් පවුලක් හැදෙනවා. අර ගෙදරින් ප්‍රතික්ෂේප වෙච්ච නිසා තනියෙන් එයාලා ජීවිතේ ගොඩනගගන්නේ. පැහැදිලි නේද? ආන් ඒ වගේ. තව එක පුතේ මොන ගැහුණා? ඒ පුතා අන්තර ගෙවල් වල මේ ජීවත් වෙන ක්‍රමයක් නැතුන් හොර කමෙන් ගිහිල්ලා ඊට පස්සේ ගමේ මිනිස්සු ඔක්කොම ඒ කොල්ලව පන්නගෙන ඇවිල්ලා පොළු අරගෙන කොල්ලා දැන් ගෙදරට පැනලා අම්මා රුපියල් 500ක් පුතාට දීලා උඹ ඵලයන් මේ පැත්ත පලාතේ එන්න එපාය කියලා රුපියල් 500ක් දීලා පුතාව ගෙදරින් යවලා මිනිස්සු ටික ගෙදරට එනකොට අම්මා දොර අරගෙන ඉස්සරහට ගිහිල්ලා එයි මොකද්ද කියලා කොල්ලා ගෙදර නැහැ. අම්මා රුපියල් 500 දීලා කිව්වේ ඵලයන් ආ එන්න එපා මේ පැත්ත පලා. ඒ ළමයා එහෙම කොළඹ ගියා කඩේක වැඩ කළා ඊට පස්සේ කෝස් එකක් කළා. ඊට පස්සේ ඔය ව්‍යාපාර සම්බන්ධ මේ වෙනකොට වාහන පහයක් තියෙන තට්ටු හතරක ගෙදරක් තියෙන ව්‍යාපාරයක්. ඊට පස්සේ ඒ කාලේ ඒ කොල්ලා මේ කෙල්ලෙක් කියාලු වෙලා ඉඳලා ඒ අම්මලා ඒ කොල්ලව මේ හිඟන්නේකට අපේ ගෙදර කෙල්ලෝ නැහැ කියලා පන්නලා තියෙනවා. අර තට්ටු හතරක ගේ හැදුවට පස්සේ ඒ අම්මලාම ගෙනල්ලා දුව ගෙදර නතර කරලා ගිහින්. සංසාරේ මේ උඩු යටි කුරු වෙන හැටි බුදුරජාණන් වහන්සේ කෙටි පරමාර්ථ ධර්මයක් විදිහට වදාලා මේ ලෝකේ අනිත්‍යය කියලා වෙනස් වෙනවා. මේ ලෝකේ ස්ථිර සතුටක් කියලා එකක් නැහැ. ඊළඟ තමයි මේ ලෝකේ තමන්ට මම මගේ ආත්මය කියලා තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේක නැහැ. අන්න ඔය පරමාර්ථ ධර්මයක් විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන උතුම් ධර්මයක් අවබෝධ කරගන්න පුජ්ජලෙක් සමාජයේ මොහොන දෙන්න හිතන ක්‍රම ටිකක් තමයි. දැන් මං කියන්නේ කිවසමු අපි බලමු මොකද්ද වෙන්නේ කියන වචන ටිකේ අනිත්‍ය දුක අනාත්ම නැහැ. නමුත් එතනදී යාට එන දැක්ම අනිත්‍ය තමයි.
ඇයි එයාටම තේරෙනවා අපි හිතුවේ මොකද්ද අවසාන වෙලා තියෙන්නේ මොකද්ද. අනිතක අපිට හිතෙනවා අපිට නම් ආයේ කවදාවත් නැගිට ගන්න බැරි මේ ප්‍රශ්නේ කියලා. අනේ අවුරුද්දක් හමාරක් යන්නේ එහෙම එකක් නැහැ. අපි වම ප්‍රතික්ෂේප කරන ඥාතීන් අවසානයේ අපි ළඟම වැටෙනවා. අපි වම පිරිවරාගෙන ඉන්න අය අවසානයේ අපි මාත් ඇරලා දානවා. ඉතින් මේවා ඉදිරියේ මේ සත්‍ය දැක දැක මේ යථාර්ථයේ තේරුම් අරන් මොහොන දිදී ධර්මය අහනකොට මොන්දට තේරෙනවා. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය කියලා. මෙන්න අනිත්‍ය. අපේ වසඟේ පවතන්න බැරි ස්වභාවය. ඊළඟ පිම්පව් වලට අපි මොහොන දෙනවා. හොඳ නරක අපේ ජීවිතේ තියෙනවා. මතක තියාගන්න අපි ඉපදිච්ච විදිහක් තියෙනවා. අඳුරේ හෝ ආලෝකේ හෝ ඉපදිච්ච විදිහ ගිනාපු ඉරණම අපිට වෙනස් කරගන්න බෑ. හැබැයි ඒවට මොහොන දෙන ආකාරයෙන් ආයේ ඉදිරියට යන සංසාරය වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද මම මේ කියන්නේ? ඉදිරියට යන සංසාරය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන එක මේ ලෝකේ තියෙන අටලෝ දහම. ඒකට අපිට මොන දෙන්න සිද්ධ වෙනවද? මේ ලෝකේ රහතන් වහන්සේලා මේ ගම් නියංගන් සිසාරා පාතබ තබා වඩිනකොට ওই රහතන් වහන්සේලාගේ පාවලට පොඩි වෙලා කොරා කොම් මැරෙන්නේ නැතුව ඇතිද? මැරෙනවද නැද්ද? ඒතර ඒ කොරා කොම්ෙන් මොහොන දෝන්නේ තවක් කෙනෙක්ගේ හිංසනයකටද ලෝකේ ධර්මතාවයකටද? ලෝකේ ධර්මතාවයකට. අපි හැම වෙලාවෙම අපිට අසාධාරණයක් එනකොට අසාධාරණ ඉන්න පැත්තට චෝදනා කරනවා. උඹලා නිසා මේක උනේ. උඹලායි අපි මේ තත්ත්වයට දැම්මේ කියලා ලෝකෙට චෝදනා කරනවා. ධර්මතාවයක් විදිහට බලමුට සිද්ධ වෙලා තියෙන්නේ. ලාභ අලාභය අසායස නින්දා ප්‍රශංසා සැප දුක කියන අටලෝ දහමට අපි යටත් වෙනවා. ඕකයි ඇත්තටම අවසානට තියෙන්නේ. නිසා ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපේ ජීවිතේ ගොඩාක් සිතිවිලි අපිට හදා ගන්න තියෙනවා. ඒ නිසා අද කියලා දුන්න දහම් කරුණු හොඳට හිතට කාවද්ද ගන්න. හැම නොලැබීමක්ම වාසනාව නෙවෙයි. හැම ලැබීමක්ම වාසනාවක් නෙවෙයි. හැම ලැබීමක්ම වාසනාවනේ. හිතන්නකෝ මත්පැම් මත්ද්‍රව්‍ය බෙදා හරින කෙනෙකුට පිරිවර වැඩිවීම, පිරිවර සම්පත්තිය ලැබීම වාසනාවක්ද අවාසනාවක්ද? ඈ අවාසනාව. නමුත් Taman කට්ටිය පිරිවරගෙන ඉන්න එක තමන්ට සෙනඟ වැඩි එක මිනිස්සු හිතන්නේ වාසනාව කියලා. පැහැදිලිද? ඊළඟ තමන්ගේ හිතේ කෙලෙස් වැඩි. අපි කියමු තමන් බොන්න ආසයි. සුරාවට ආසයි. සුරාවට ආස කෙනාට බොන්න දෙන්න යාළුවොත් නැහැ, අතේ සල්ලිත් නැහැ. ඒක යාට වාසනාවද අවාසනාවද? ඒක වාසනාව. ඒ නිසා ජීවිතේ වෙලා ආපස්සට බලන්න. අපේ හිතේ අපි ගන්න වැරදි තීරණ ගන්න ගිය යම් යම් අවස්ථාවලදී ඒවා අපිට නොලැබිලා තියෙනවා, මිස් වෙලා තියෙනවා. ඒ මිස් වීම අපිට අවාසනාව. නමුත් ඒ වෙලාවේ හිතුවේ අපේ පෞකාරකම, අපිට නොලැබීම අපේ අවාසනාව කියලා. ඒ කාලේ හිතුවේ ලැබීම අපිට වාසනාවක් කියලා. නමුත් ඒ කාලේ යම් යම් දේවල් ලැබිච්ච නිසා අපේ ජීවිතේ ආපස්සට මකන්න බැරි විදිහට ප්‍රශ්න හැදිච්ච අවස්ථා තියෙනවා. ඒකයි මම කිව්වේ ලැබීම වාසනාවක් නම් අද කාලේ ඇතන් කෙනෙකුට මේ ස්මාර්ට් ෆෝන් එක ලැබීම ඕ කොච්චර වාසනාවක්ද? පෞල් ජීවිත කීයක් කැඩෙනවද? මිනිසුන්ගේ සීලය කොච්චර සුන්නත් දූලි වෙනවද? නින්දා අපහාස අවලාද, මත්පැන් මද්‍රව්‍ය දුරාචාරය බෙදා හැරීම, ඒ ඔක්කොම ආවේ එතන ඉන්නේ. දැක්කද? හැම ලැබීමක්ම වාසනාවන්ත නොවේ. හැම ලැබීමක්ම අවාසනාවන්තත් නොවේ. හැම අහිමිවීමක්ම අවාසනාවන්තත් නොවේ. හැම අහිමිවීමක්ම වාසනාවන්තත් නොවේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාලා කිසිම කෙනෙකුට දෙපැත්තක් කියන්න බැරි ලැබීමක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව ලාභේ ලැබුණොත් ඒ ලැබීම නම් ඒකාන්තින් වාසනාවන්තයි. ශ්‍රද්ධාව කියන එක ලැබුණොත් ඒකාන්තින් වාසනාවන්තයි. ඒකේ නම් පැති දෙකක් නැහැ. සීලය කියන එක කෙනෙකුට ලැබුණොත් ඒකාන්තින් ඒක වාසනාවන්තයි. ඒක නම් දෙපැත්තක් නැහැ. ශ්‍රද්ධාව නොලැබුණොත් ඒක අවාසනාවන්තයි. ඒකේ පැති දෙකකුත් නැහැ. සීලය නොලැබුණොත් ඒක අවාසනාවන්තයි. ඒකේ පැති දෙකක් නැහැ. මෙවැනි ධර්මයේ තියෙන කාලක ධර්මයේ නොලැබුණොත් ඒක අවාසනාවන්තයි. ඒකේ පැති දෙකක් නැහැ. මේ වාගේ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා ලංකාව ඉපදිලා අටමස්ථාන, සොළොස්මස්ථාන, සිරිපාදී ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු ස්ථාන සුද්ධ භූමි වන්දනා කරගන්න ලැබුණ නැත්නම් ඒකත් අවාසනාව. මෙච්චර වාහන තියෙන රටේ මේ මුල් දවස් දෙක තුනකින් මුල් ලංකාව වටේටම ගිහිලා වැකිනේ. දැන් සල්ලිත් තියාගෙන ගෙවල් වලට වෙලා ඔය එක තැනක ඉන්නවා නම් ඒකත් අවාසනාව. ඇයි මේ දෙවියන් බමුන් පවා ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වඳින්න රුවන්මැලි මාසයට එන්නේ? මේ ලෝකේ කොහේ හිටියත් මිනිස්සු ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න අනුරාධපුරයට එන්නවා, දළදා වහන්සේ වඳින්න මෙහෙට එන්නවා. ලෝකේ කොතනක හිටියත්, ලෝකේ කොතනක හරි ඉඳලා එක්කෙනෙකුට ශ්‍රද්ධාව ඇති වුණොත් බුදු කෙනෙක්ගේ ස්ථාන වඳින්න ඕන, ධාතු ස්ථාන, බෝධි ස්ථාන කියලා මෙහෙටම එන්න එපැයි.
ඉතින් ඒ රටේම අපි ඉඳගෙන ඒ ටික අපිට කරගන්න බැරි නම් සංඝයා මෙච්චර ඉඳලා දානමාන දෙන්න විදිහක් නැත්තම් ඒ පින්දහම් කුසල් දහම් වලට රැස්ෙන්න විදිහක් නැත්තම් බණ පදයක් අහලා නැති සුදු මිනිස්සු ලාභාලාභ යස ආයස නින්දා ප්‍රශංසා වලදී අදන එකයි උදන් වෙන එකයි නම් තියෙන්නේ මෙච්චර බණ අහන රටේ අපිත් ඕකම නම් කරන්නේ ඉතින් ඒ කතා වාසනාවනේ නේ ඒ නිසා අපි හිතන්න ඕන පැති ටිකක් තියෙනවා ඉතින් ඒ ගැන හොඳට කල්පනා කරලා බලන්න ඉතින් මේ වෙලාවේ හැටියට ඔන්න ඔය කරුණු ටික සිහිපත් කරනවා ඉතින් කෙනෙක්ගේ ජීවිතයට හරියට මේක වැටහුනොත් ඒක විශාල දහන් ඖෂධයක් ජීවිතේ ගොඩක් දේවල් දරා ගන්න පුළුවන් ඉවසන්න පුළුවන් ඒ නිසා ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුකෙද්දී ඉවසීම පෙරට කරගන්න මම ඉවසන්න ඕන මේකට මුණ දෙන්න ඕන බලමු මොනවද වෙන්නේ කියලා හැබැයි ඒ කී ප්‍රශ්න වලට මුණ දෙද්දී පස්පව් දස කුසල් කරන්න එපා ඔන්න ඔය න්‍යාය රැකිලා ඉන්න මේ අනිත්‍ය වී යන ජීවිතය අවබෝධ කරගන්න ඔයාලට වාසනාව ලැබෙනවා ඉතින් ශක්තිමත් හිතකින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිතා ප්‍රාර්ථනා